රටතුළු පොහොර හිඟයක් තියෙනවා කියලා කතන්දර දෙනවා. ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා ඊයේ ඔබතුමාගේ අක්ෂිණී ලිපිය බාර දුන්නා කියලා කියනවා. මොකද්ද මේ ගැටලුව පොහොර හිඟයක් තියෙනවද? මේක කාරණා දෙකක්. කිසිදු පොහොර හිඟයක් නැහැ. සමහර තැන්වලට පොහොර අඩුපාඩුකම් තිබිලා තිබුණා. මොකද අපි පසුගිය 27 වෙනිදා ගැසට් පත්‍රිකාව නිකුත් කිරීමත් එක්ක පොහොර ආනයනේ නැවතුණා. ඒ නිසා අපිට පොහොර අඩුවක් තිබුණා. ඒ අනුව අපි පෞද්ගලික සමාගම් වලින් ඒ පොහොර ඉල්ලගෙන දැන් මේ වෙනකොට පොහොර යමින් පවතිනවා. ඒ නිසා පහුගිය දවස් ටික කාලය තුල පොහොර හිඟයක් තිබුණා. නමුත් දැන් වෙනකොට ඒ පොහොර ප්‍රශ්නය සම්පූර්ණයෙන් සමතේකටපත් වෙලා තිනවා. ලේකම්තුමා මාව ඇවිල්ලා හමු වුණා. එතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත එතුමාට අයින් වෙන්න ඕනේ කියලා කිව්වා. මේ පොහොර අර්බුදයක් හෝ කිසිදු අර්බුදයක් නෙවෙයි. ඒක එතුමාටම කතා කරලා අහන්න පුළුවන් අයින් වුණ හේතුව මොකද්ද කියලා. එතුමාට එතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත තමයි යන්න ඕනේ කියලා ඉල්ලීම කරේ. නමුත් අපි සබරගම විශ්වවිද්‍යාල සමාවෙන්න වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපකුලපතිතුමා ඒ සඳහා ගේනවා. මොකද අපි අලුත් වැඩපිළිවෙලක් හදන්නේ. මොකද කාබනික පොහොර නිෂ්පාදනයේ කාබනික වගාවට අපි යන්න යන්නේ. ඒ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන පිරිසක් අපේ අමාත්‍යාංශයට අවශ්‍යයි. අපේ ඉන්න සියලු දෙනාම රසායනික පොහොරත් එක්ක ජීවත් වෙච්ච කට්ටිය, රසායනික පොහොරත් එක්ක වැඩ කරපු අය. ඒ නිසා මේ කාබනික කෘෂිකර්මය පිළිබඳ දැනුමක් තියෙන පිරිසක් මේ ව්‍යාපෘතියට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මේ තනතුර සඳහා අපි පත් කරගන්නේ. ඒ සඳහා තමයි එතුමා අපට අවස්ථාව ලබා දුන්නේ.